වුණොත් වැරදුනොත් කෙල වෙනවා. මැරණකම විඳවන්න වෙනවා. වැඩ නොකර ඉඳපන් කොහොමත් කෙල වෙනවා. ඉතින් වැඩ නොකර ඉඳු මැරණකම විඳවිවා. මැරණකම් පරම්පර තොපෙන් බිහි වෙන පරම්පරාවක් විඳවනවා. බලපුව හැම තිස්සෙම කියන කතා තොපින් තොපි දැන් දඩ පොරක් වෙලා තොපෙන් බිහි වෙන එක පට්ට චාටර් ඩයල් එකක් වෙන්න බෑනේ. තොපි ඩයල් එකක් වුණා ඩයල් තමයි බිහි වෙන්නේ. එතකොට උන් විදගෙන යයි ඒක. තොපි කබ්බ වෙලා ඉදුණොත් එම මොකක් කරි කොහෙට වත් නැති මගුලි තමයි ඉපදෙන්නේ. ඒක උත් පරම්පරා ගන්න කරගෙන යයි ඒක. වැඩ කරනවාද කියලා හොඳට හිතට එක තට්ටු කරලා බලපිය වැඩ කිරණ එකද තමන් කියලා මොකෙද්ද කියලා බලපන්. තොපි අති කුසීත විදියට මෙලෝ මගුලක් කරන්න නැති බුදියාගෙන ඉන්න වීඩියෝ ගේම් ගහ වෙන්න වීරෝ වගේ දැන් මේ දවස්වල ආතල් පිටි ඉන්නවා නම් බලපියව තොපි පරම්පරාව ගිහා බලපියව කොයිසර් කියලා බලපියවක තොපි දරුවෙක් හදාගන්න පුළුවන්ද ජීවිතේ බෑ. මොන විදිහින්වත් බෑ හදාගන්න. තොග තොපිට පරිසන්දේවයි. දැන් තොපි දැන් දෙමෝ පිට මේ වෙලාවේ දුක තියෙනවනේ. දැන් ඒ අසාමාන්‍ය දුකකින් ඉන්නේ. තොපි වැඩ කරන උන් නම් අර කොරෝනා ප්‍රශ්න උන්ට නෑ. රටේ ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න දෙමෝ පිට දැනෙන්නේ නෑ. ඒත් තොපි වැඩ කරනවා පිළිවෙලට. උන් නොකන ඔබී හරි තොපිට ඕන ඔක්කොම ටික සපේනවනේ. උන්ට බඩගින්නවත් දැනෙන්නේ නෑ යකෝ. දෙමෝ පිට මේ මොහොතේ බඩගින්න දැනෙන්නේ නෑ. ගෙදර එකා වැඩ කරනවා නම් නොකර ඉඳ පියව් තොපි කොච්චර සුරසැප විඳගෙන හිටියත් උන් අසාමාන්‍ය විදිහට විඳ විඳ ඉන්නේ. ඒ සාපේම තොපිට වැදිලා කියලා වෙන එක කියලා වෙනවා. තොපේ පරම්පරාවට කියලා වෙනවා. ඒක වෙන්නත් ඕන. මමත් එක සිතින් ප්‍රාර්ථනා කරන එහෙම වෙන්න ඕන කියලා. එහෙම වෙන්න එපා. ඇත්තටමත් එහෙම වෙන්න එපා. එහෙම නොවි බෑනේ කරන්න. තොපි මිහි කැපවීමක් නොකර අතන කොට යන්නේ එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් වැඩ කරන එකට වැඩි ප්‍රතිඵලයක් තියෙනවා. ඊසි නෑ ඉගෙන ගන්න එක. පිස්සු වෙනවා ඉගෙන ගන්න එක. ඉතින් අමාරු වැඩන්නේ. ඊසි වැඩ නම් හැම එකම කරයි. අමාරු නිසා එහෙම කරපියවා. මේ වෙලාවේ තොපි කළ යුතුමයි ඒක. කළ යුතුමයි. නොකරොත් තිරිසන්න තොපි. හේතුව තමයි අරුන් අරුන් මේ රටේ මේකේ මොකා මේ වෙලාවේ උඩ මේකා ඉඳන් පහළ මේකා දක්වා හැම එකාම ටෙන්ෂන් පිට උඩ මේ උන්න නැතු එතුන්ට උන්ට රජ මගුල් ඉති මේ වෙලාවේ මං හිතන්නේ මට හිතෙන විදියට තොපි අඩුම ගානේ අපි පහළ ඉන්න උන් ටික සියලු දෙමාපිය ඇතුළු උන් ඔක්කොම ටෙන්ෂන් පිටින් ඒක බලක්වන්න තොපි තමයි එකම ප්‍රතිකර්මය. මේ මොහොතේ පටන් ගනින් දැන් පටන් ගනින්කො අවකලන්ට වෙන කිසිම රිද්දක් ඕනේ නැහැ. හොඳට පටන් ගනින් මේක පිළිවෙල දීපන් අන්න ගණන් දෙකක් එතනම එතන වියකෝ කීයක ගන්න හදාගනින් කීයද කියලා පහෙන් දෙක දාගෙන විශ්ව වෙද නැද්ද කියලා බලපන්කෝ. දැන් කතාව ඒස අනිවාර්යෙන් කරපන් ලකුණු 40ක් කියන්නේ නැකෝ කෙලින්ම විභාගේ පාස් අල්ලපන් උතන මොක. ඒතකොට දැන් තොපිට කොන්ද පණ එන්නේ නැත්නම් යකෝ දෙන්න ඕන ගේම. ඒ තොපි తీරසන්න යකෝ කරන්න හම් වෙන්නේ ජීවිතේ හොද්දට සෙට් එකක් මේකට දෙන්නම් ගේම. මම මගේ මගේ කොහොමද කරන්නේ කාගෙන කරපියව එහෙමයි. ඉතින් කොහොමත් ඉතින් වපුරන විදිහට ආසන්න ගන්න වෙනවා. ඒකේ කතා දෙකක් නෑ පුතෝ. ඒකේ වෙන්නේ දෙවියන් සතුටින් මේ විලාව සහනෙන් තියන්න තොපිට ඔන්න නියම චාන්ස් එක. ආය පස්සේ කාලෙක සල්ලි හොල තොපි කුඩුවි කුඩුලක් ගෙනලා උන්ට මගුල් දෙන්න හැදුවට උන් සතුට වෙන්නේ නැහැ ජීවිතේට. තොපි ඉගෙනගෙන කැම්පස් ගිහලා හිඟා කකා ඉඳපි අරුන් සතුට අරුන් සතුට වෙනවා. පුතා ඉගෙනගෙන ඔකට මොලේ තියෙන රටට වැඩක් දායි මිනිහෙක් කට සල්ලි විතරේ නැත්ති කියලා. සල්ලි වලින් සතුට වෙන්න පුළුවන් නෑ යකෝ. මොනවා කරන්න බෑ. ඔයාල බලපියකෝ සල්ලි තියෙන සතුටෙන් ඉන්නේ කියලා. සල්ලි තියෙන සතුට වෙන්නේ නැහැ. සල්ලි හොයන්නද මහන්සි නෑ නතර කරලා මරපිය බල්ලෝ ගිහිල්ලා. අගුණක් කරන්න සල්ලි හොයපියව දැම්ම කියලා බිස්සල් පටන් ගනි මොකද තියෙන ඕන තරම් බිස්සස් ඒක කරපන්. හැම තොපි ඇතුළු හැම එකම දන්නවා. ඉගෙන ගත්තොත් තමයි සාහනේ තියෙන්නේ කියලා. ඉගෙන ගන්න ඕන. ආයි ඉතන තර්ක නෑනේ. ඉතන තර්ක කොහෙද යකෝ තියෙන්නේ. ඉතන සල්ලි හොයපියව කියලා සල්ලි හොල ප්‍රේත කරන සල්ලි කන්නද යකෝ. ඔය කතාව තුපිට පස්සේ කාලෙක තේරෙයි. සල්ලි හොයන්න හොයන්න මානසික මෙන්ටලි බිම මොඩේ අමෝඩේ පට්ටලේ ගුණානේ කොහේ හැරුවත් එක ඔබ ඇගේ හැරුවට සල්ලි විතරක් බලපියෝ. එහෙම ගඩ ඩයල් බලපන්කො හිඟන්න කියලා වට්ටන්න බැ ජීවිතේ මිනිහ. බලපන් මොනවද කරන්න දෙන්නේ. ඒ ඉඳ ආර්ථික ආරම්භ වැඩි කරපන් මේ තියෙන වෙලාවෙ ගොඩ යන්න නැත්තම් ඉතින් ඉදෝපිය මරණකම් ඒක ඉතින් ආයම කරන දේ ඔක කියන්නේ බෑ. අන්තිවයි ගහරකයි මේක කියලා හරියන්නේ වටින් ගොඩින්.